අසල් වැසියාගේ ජනේලය නිව්යෝක් නගරයේ ජීවත් වන දරුවන් තිදෙනෙක් සමග යුවලක් දරුවන්ගේ සහ නිවසේ වැඩ කටයුතු නිසා බිරිඳට තම ස්වාමියා මගහැරීමක් සිදු වී ඇති බව යම් ඉඟිමකින් පෙන්වයි නිවසේ කෑම මේසය ඔවුන්ගේ මහල් නිවාසයේ ජනේලය සමග මූණලා ඇත දිනක රාත්‍රී ආහාරය ගැනීමට සැරසෙත්ම බිරිඳ යම් තැතිගැන්වීමකින් මෙන් ස්වාමියා මහල් නිවාසය පෙන්වයි එහි යුවල ඉතා ප්‍රේමාන්විතව ආලිංගනයේ යෙදෙන ආකාරය මෙම යුවල දකී ස්වාමියා එම කාන්තාව වර්ණනා කිරීම නිසා මදක් උරනවන බිරිඳ එහි සිටි පිරිමියා පිළිබඳ කතා කරයි මේ ආකාරයෙන් එකිනෙකාට සියුම් ලෙස රිදවා ගැනීමක් සිදුවන බවක්ද පෙන්වයි මේ යුවලට වඩා අසල්වැසි යුවල සතුටින් ඉන්නා බව ඒත්තු ගොස් ඇති බවක් හැඟෙයි දින ස්වාමියා බිරිඳට පවසන්නේ තම අසල්වැසි පිරිමි පුද්ගලයා හිස මුඩු කර ඇති බවක්ය එදිනට පසුදිනයකදී සිය දරුවන් හා ස්වාමියා එළියට ගොස් ඇති වේලාවකදී බිරිඳ අසල්වැසි නිවස දෙස රහසින් බලන විට අසල්වැසියා මිය ගොස් ඇති බවත් පුද්ගලයන් කීප දෙනෙක් පැමිණ දේහය රැගෙන යන බවත් දකී බිරිඳ වික්ෂිප්ත වන අතර වහා අසල්වැසි නිවස කරා පිටත් වෙයි එම නිවස ඉදිරියේදී අසල්වැසි කාන්තාවක් කඳුළු පිරිද ඇසින් තම ස්වාමියාගේ නිෂ්පල සිරුර රැගෙන යාම නිරීක්ෂණය කරමින් සිටී අපගේ කතානායිකාව අසල්වැසි කාන්තාව සමීපයට ගොස් ඇය හොඳින් දැයි විමසයි ඇය හඬා වැළපෙන අතර ඔවුන්ගේ මහල් නිවාසයට මුහුණලා ඇති නිවසේ පදිංචි යුවළ බව ඔබ නේද යන්න විමසයි තරමක් තැතිගත් ඇය ඔවු ලෙස පවසයි ඇය තැතිගත්තේ ඇය තම ස්වාමියා සමග ඔවුන්ගේ ප්‍රේමාන්විත හැසිරීම සහ ඉතාම පෞද්ගලික දේවල් පවා දුර සිට හොරෙන් නැරඹූ නිසායි ස්වාමියා මිය ගිය අසල්වැසි කාන්තාව තම හඬ අවදි කරයි තම ස්වාමි පුරුෂයා අසනීප වූදා සිට ජනේලයෙන් ඔවුන්ගේ දරු තිදෙනාගේ සැදුම්ලත් පවුල දෙස නිතරම බැලූ බවත් එයින් ඔවුන්ට විශාල සැනසීමක් ලැබුණු බව එම කාන්තාව හෙළි කරයි ඒ අසන අනෙක් කාන්තාව වික්ෂිප්ත වන අතර පළමු වරට මුහුණට මුහුණ මුණ ගැසුණු අසල්වැසි කාන්තාවන් දෙදෙනා වැළඳගනී පසුව දෙදෙනාම සිය නිවස්වලට යන අතර තම ස්වාමියා සහ දරුවන් එනතෙක් නිවසේ රැඳී සිටින අප කතානායිකාවගේ සිත යම් දෙයක් නිසා බර වී ඇති බවත් ඇයගේ අභිනයෙන් අපිට පෙනී සැබවින්ම ගත් කල ඔබගේ ජීවිතය තවකුගේ සිහිනයකි එසේම ඔබගේ සිහිනය තවකෙකු දිවි ගෙවන ආකාරයක් විය හැක ඔබට ලැබී ඇති ජීවිතය පිළිබඳ සතුටු විය යුතුමයි මන්දයත් තවකෙකුට එය එසේ නොමැති විය හැකියි අපට ඇති දේ ගැන කලකිරීමට පටන් ගතහොත් අප ළඟම ඇති දේවල් අපට මගහැරුණු ඇත අසල්වැසියාව නිතර නිරීක්ෂණය කිරීම සහ තමාට නැති ඔවුන්ට ඇති දේ ගැන වදවීම මෙහි සමාජ මාධ්‍ය අලලා සැකසු රූපකයක් ලෙස මා දකිමි ඉදිරියේ ඇති ඉතා කුඩා ජනෙල් කවුරුවෙන් තමාට දැනටමත් ලැබී ඇති දේ මායින් නොකර නොලැබෙන යමක් වෙනුවෙන් සිත චංචල කර ගැනීම මා දකින්නේ චිත්‍රපට අධ්‍යක්ෂකගේ අරමුණු සමාජ මාධ්‍ය විය හැකි බවයි තවද මෙහි එක් කාන්තාවක් තමාගේ අතීතය ගැන පසුතැවෙන අතර අනෙක් කාන්තාව තමාගේ අනාගතය ගැන පසුතැවේ අපගේ බහුතරයක් දෙනාගේ පොදු ප්‍රශ්නයක් ලෙස මා මෙය දැකිමි පසුතැවීමට තමාට ලද දේ නොව තමාට නැති දේ ගැන දුක් වීම පැරණි කතාවකට අනුව කාලයක් ගත වෙන විට තමාගේ වත්තේ තනකොළ වලට වඩා අසල්වැසියාගේ වත්තේ තනකොළ කොළපැහැයෙන් වැඩි බව සමහරුන්ට හැඟේ. එසේ හැඟින විට වතුර පොහොර දමා තමන්ගේ වත්තේ තනකොළ රැකගත යුතු බව බොහෝ දෙනෙක්ට අමතකයි. ලද දෙයින් සතුටු වෙමු. මන්දයත් ජීවිතයේ සැබෑ සැනසීම ඇත්තේ එතනයි.